නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 පළමුවෙන්ම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දෙනාගේම ගෞරවණීය නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේදීත් මේ උතුම් සදහම් දේශනාව සඳහා බැතිබර අනුග්‍රහදායකත්වය දරන්නේ 129 වෙනි එක මාලිඳ කපුගොඩ යන ලිපිණේ පදිංචි විශ්‍රාමලත් ගුරුපියාණන් G.A.A. පෙරේරා මහතා සහ විශ්‍රාමලත් ගුරු M.S.ද අල්විස් මේනියන් ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් 2024 අගෝස්තු මස 8 වන දින එනම් මීට වසර 10කට පෙර මිය පරලොව ගිය G.A. චම්මි ශාමාලා ප්‍රියන්ති පෙරේරා මෙනවියට පරලොව වශයෙන් පින් අනුමෝදන් කිරීම මූලික කරමුණු කරගෙන අපේ ශාස්ත්‍රෝන් වහන්සේ අපිට නිරන්තරයෙන් දේශනා කරපු ධර්මය උන්වහන්සේ අවුරුදු 45ක් පුරාවට එක ගාථා රත්නයකින් දේශනා කළා. ඒ තමයි සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකිරීමමයි හොඳ. කුසලස්ස උපසම්පදා කුසල් දහම් උපදවා ගැනීමමයි කළ යුත්තේ. සචිත්ත පරියෝ දපනං තමාගේ සිත දමනය කරගත යුතුයි. ඒතං බුද්ධාන ශාසනං. ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට භාග්‍යතුන් වහන්සේ පින්වත්නි ඒ දේශනා කර ධර්මයෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච මූලික කාරණේ කුමක්ද? සියලු පව් නොකිරීම. ඒ වගේම තමයි කුසල් දහම් උපදව ගැනීම. ඊළඟට තමන්ගේ සිත දමනය කර ගැනීම. සංසාර දුකින් නිදහස් වීම පිණිස මෙන්න මේ කාරණා තුන තමයි මූලික වෙන්නේ. ඒ තමයි සියලු පව් නොකිරීම. ඇයි පව් කිරීම තුලින් මේ සසර දිග්ගැස්සෙනවා. නැවත නැවත සසරට වැටෙනවා. එතකොට ඒ බව තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කුසලස්ස උපසම්පදා කුසල් දහම් තමා තුල උපදව ගත යුතුයි. එහෙම කුසල් දහම් තමා තුළ උපදව ගනිද්දි සචිත්ත පරියෝ දපනං තමාගේ සිත හොඳට දමනය වෙනවා මේ ධර්මය තුළ. එනම් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ ඒ ටික. ආං ඒ කෙනාට භාග්‍යතුන් වහන්සේ නොයේකුත් විදිහට මේ ධර්මය අපිට කියලා දුන්නා. දැන් අපි ගත්තොත් ඔබ දන්නවා නවාංග ශාස්ත්‍රූ ශාසනයක් තියෙනවා. අංග 9කින් යුතු සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා ජාතක අබ්බූත ධම්ම වේදල්ල උදාන ඉතියුත්තක මෙන්න මේ ආකාරයට. එතකොට මේ නවාංග ශාස්ත්‍රූ ශාසනයේ තුලම තියෙන්නේ මේ සත්වයාගේ චර්යාවන් වෙනස් කරගෙන ධර්මයේ තුල පිහිටව ගන්න ආකාරය. ඒක සාමාන්‍ය කෙනෙකුට ලෝකේ කරන්න බෑ. අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ
දසබල ඥාන මත පිහිටලා, සිව් විශාරද ඥාන මත පිහිටලා, ප්‍රාතිහාරය සහිතව පුද්ගලයා අදුනගෙන මේ ධර්මය දේශනා කළේ. පුද්ගල ස්වභාවයේ ලෝකෙ හැමදාමත් එකයි. බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගෙන දේශනා කරනවා. දැන් අපි ගත්තොත් මේ සත්වයාගේ ජීවිත සැසඳී යන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි බොහෝ විට ධාතු ස්වභාවයන්ට, ධාතු ස්වභාවයන් සසර පුරුදුත් එක්ක එකතු වෙච්ච දේවල්. දසබල ඥානයන්ගෙන් එක ඥානයක් තියෙනවා. නානා ධාතු අනේක ධාතු ලෝකං යතහ භූතං පජානාති. ධාතු ස්වභාවයන් අනේක ධාතු, නානා ධාතු මනාකොට අවබෝධ කළා. එක ඥානයක් උන්වහන්සේ තුළ තිබ්බ. ඊළඟට සතානං නානාදි මුත්ති කතා යතහ භූතං පජානාති. මේ සත්වයා සැසඳී යන ආකාරය, සැසඳී යන ආකාරය පිළිබඳව උන්වහන්සේ තුළ තිබිච්ච විශිෂ්ට අවබෝධය. ආන්නේ තුලින් තමයි මේ පුද්ගලයාගේ සිත තුළ තියෙන මේ සසරට බැඳ තබන, සසරෙන් නිදහස් වෙන්න බැරුව හිත තුළ කැකෑරෙමින් තියෙන අකුසල් දුරු කරන හැටි, කුසල් වඩන හැටි උන්වහන්සේ කියලා දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ හැටියට උන්වහන්සේගේ වගකීම ලෝකයාට ඉෂ්ට කළේ ප්‍රාතිහාරය සහිතව, ඉර්දි ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනී ප්‍රාතිහාරයෙන් නොයෙකුත් දේවල් හා සැසඳී යන පුද්ගලයන්, නොයෙකුත් චිත්ත ස්වභාවයන්, නොයෙකුත් පුරුදු සසර පුරාවට ඇති කරගත්ත මේ සත්වයා, විශේෂයෙන් මනුස්සයා, දෙවියන් එයින් මුදවා ගන්නට උත්සාහවත් වුණා. ඉතින් ඒ කාරණේදී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක් හැටියට අවුරුදු 45ක් පුරාවට ඒ බුද්ධ කෘත්‍ය ලෝකයට ඉටු කළා. අපේ ජීවිතයට වාසනාව, භාග්‍ය උදා වෙන්නේ මේ ධර්මයේ ස්පර්ශ වුණොත්. එහෙම නැත්නම් සසර පුරාවට අරගෙන ආපු පුරුදු එහෙමම අරගෙන යාවි. මේ හිතේ තියෙනවා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හැදිච්ච සසර පුරුදු. ඒවත් එක්ක එකතු වෙලා නැවත නැවත මේ උපත ලද සත්වයා කයින් ක්‍රියා කරද්දි, වචනෙන් ක්‍රියා කරද්දි, මනසින් ක්‍රියා කරද්දි ආන් ඒ කිනාට සකස් වෙනවා නැවත නැවත උපත පිණිස. එතකොට බුදුරජාණන් වහන්සේ අන්නේ ධර්මතා තේරුම් අරගෙන උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ධර්මයමයි පිහිට පිණිස පවතින්නේ. මේ ධර්මය පිහිට පිණිස පවතින කෙනා තමාගේ ජීවිතයේ ස්වභාවයේ අඳුනගෙන ධර්මයම පිහිට කරගෙන, ඒ ධර්මය පිහිට කරගන්න කෙනා තමාව පිහිට කරගෙන සීල දුකෙන් නිදහස් වෙනවා. අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ ටික නිපාතේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මේ පුද්ගලයාගේ ස්වභාවය, පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන උන්වහන්සේ දේශනා කරනවා පාසාන ලේකූපම කියන සූත්‍රයේදී. පින්වත් මහණෙනි, ලෝකයේහි පුද්ගලයෝ තුන් දෙනෙක් දකින්ට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? ගලේ කෙටු ඉරක් බඳු පාසාන ලේකූපම පුද්ගලයා, පොළොවේ ඇදි ඉරක් බඳු පටවි ලේකූපම පුද්ගලයා, ඒ වගේම ජලයේ ඇදි ඉරක් බඳු උදක ලේකූපම පුද්ගලයා. මෙන්න මේ පුද්ගලයන් තුන් දෙනා ලෝකේ දකින්ට ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කතමෝච භික්කවේ පාසාන ලේකූපමෝ පුද්ගලෝ. කවුද මහණෙනි මේ ගලේ කෙටු ඉරක් බඳු පාසාන ලේකූපම පුද්ගලයා කියන්නේ කවුද? උන්වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ කාරණේදී ඇතැම් පුද්ගලෙක් ඉන්නවා නිතරම කිපෙනවා, නිතරම තරහ ගන්නවා. ඒ කෙනාගේ ක්‍රෝධය බොහෝ කාලයක්
තමන්ගේ චිත්තබ්බයන්තරේ සිත ඇතුලේ පවත්වනවා. පින්වත් මහණෙනි, ඒක හරියට ගලේ කෙටු ඉරක් වගේ. එය සුළඟකින් ජලයෙන් ඉක්මනින් නැසවිලා යන්නේ නැහැ. බොහෝ කල් පවතිනවා. ආන්ගේ වගේම තමයි කියනවා පින්වත් මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් නිතරම කිපෙනවා නම් ඔහුගේ ක්‍රෝධය බොහෝ කාලයක් හිත අභ්‍යන්තරේ පවතිනවා. ආන් ඒ කෙනාට තමයි ගලේ කිටු ඉරක් බඳු පාසාන ලේකූපම පුද්ගලයා කියන්නේ. එතකොට මේ අනතුර ජීවිතයේ එක එක්කරාට වෙනස් වෙනස් ආකාරයට බලපාන්නේ ඒ තමන්ගේ තියෙන චර්යාවනුත් එක්ක. මිනිස්සු තරහ ගන්නවා. ඒ තරහ ඇති වෙන්නේ කොහොමද? ස්වභාවයෙන්ම මේ හිතේ තියෙනවා ලෝභය නැමැති අකුසල මූලය, ද්වේෂය නැමැති අකුසල මූලය, මෝහය නැමැති අකුසල මූලය. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ ඒ අකුසල් මුල් තුලින් හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ අකුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභයෙන් උපන්න, ලෝභයෙන් හටගත්, ලෝභයෙන් සැකසුන යම් කළ යම් කර්මයක් වේද ඒක දුක් විපාක සහිතයි. ආන් ඒ තුලින් තමයි කියනවා මේ ලෝකේ යම් තාක් නිරය පැනවෙන්නේ, තිරිසන් ලෝකේ පැනවෙන්නේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ, සතර අපාය නොයේකුත් දුගතීන් පැනවෙන්නේ. ඊළඟට ද්වේෂය අකුසල මූලයක් හැටියට තියදී ද්වේෂය හේතු කරගෙන යම් ක්‍රියාවක් කායික වේවා, වාචසික වේවා, මානසික වේවා සිදු කරයිද ඒක අකුසලයක්. ඒන් රැස් වෙන්නේ දුක් විපාක සහිත දෙයක්. ආගේ දුක් විපාක සහිතව සකස් වෙච්ච දෙයින් තමයි නිරය පැනවෙන්නේ. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, අසුර ලෝකේ යම් තාක් දුගතීන් වේද ඒ දුගතීන් පැනවෙන්නේ. ඊළඟට මෝහයත් අකුසල මූලයක් හැටියට ක්‍රියාත්මක වෙද්දී ඒ තුලින් අකුසල් සිදු වෙන්නේ. ඒයින් තමයි යම් තාක් දුගතීන් වේද ඒ දුගතීන් පැනවෙන්නේ. එතකොට ඔන්න ඔය ස්වභාවය මේ හිතේ තියෙන අකුසල ස්වභාවය. ඒ වගේම තමයි සාමාන්‍ය මනුස්සයා ගත්තොත් ඒ මනුස්සයාගේ තියෙනවා අලෝභය, අද්වේෂය, අමෝහය නැමැති කුසල් මුල් තුනත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සත්පුරුෂ ඇසුරෙන් සිදුවෙන්නේ ඒ කුසල් මුල් ටික ඉස්මතු වෙන එක. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාගේ ස්වභාවය කියලා දුන්නට පස්සේ කුසලයට ආස කරන කෙනා, දුගති බය තියෙන කෙනා, සුගති රැකවරණේ හදන කෙනා තමාගේ මේ චිත්ත ස්වභාවය තේරුම් අරගෙන ඒෙන් නිදහස් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ ක්‍රෝධය ගැන කියලා දෙන්නේ තරහා ඇති වෙන ස්වභාවය පුද්ගලයා තුළ විවිධයි, වෙනස් වෙනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි පින්වත් මහණෙනි, තව පුද්ගලයෙක් ඉන්නවා මෙයා නිතර කිපෙනවා, ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කාලයක් චිත්තභ්‍යන්තරේ පවතිනවා. ඒක හරියට ගලේ කිටු ඉරක් වගේ, ඒක නැති වෙලා යන්නේ නැහැ, බොහෝ කාලයක් පවතිනවා ඒ එක පුද්ගලයේ. එයා තමයි කවුද? පාසාන ලේකූපම පුද්ගලයා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි මහණෙනි, පොළවේ ඇඳි ඉරක් බඳු පටවි ලේකූපම පුද්ගලයෙක් ඉන්නවා. මෙන්න මේ පුද්ගලයාගේ ස්වභාවය තමයි එයත් නිතරම කිපෙනවා, ඒ ක්‍රෝධය බොහෝ කාලයක් චිත්තභ්‍යන්තරේ පවතින්නේ නැහැ, ගොඩක් කල් තියෙන්නේ. ඒක හරියට පොළවේ ඇඳ ඉරක් වගේ. දැන් ගලේ ඉරක් කෙටුවට පස්සේ ඒක මැකෙන්නේ නැහැ බොහෝ කාලයක් යනකම්. ඊළඟට පොළවේ ඉරක් ඇඳොත් ඒක බොහෝ කාලයක් තියෙන්නේ නැහැ. ඒක සුළඟින් හරි ජලයෙන් හරි ඉක්මනින් නැති වෙලා යනවා, බොහෝ කල් පවතින්නේ නැහැ. ආන් ඒ වගේ තමයි කියනවා ඇතැම් පුද්ගලයේ නිතර කිපෙනවා. එතකොට දෙන්නටම පොදුයි, නිතර කිපෙනවා. හැබැයි ඒ පුද්ගලයාගේ ක්‍රෝධය, ඒ තරහා, වෛරය බොහෝ කාලයක් චිත්ත අභ්‍යන්තරේ හිත ඇතුලේ පවතින්නේ. ආන් ඒ කෙනාට කියනවා පොළවේ ඇඳි ඉරක් බඳු පටවිලේ කූපම පුද්ගලයා කියලා. එතකොට ඔය ස්වභාවයන් මේ පුද්ගලයා තුළ තියෙනවා. එතකොට මේක තමයි විවිධත්වය, එක එක්කනාගේ මනුස්සයා තුළ තියෙන විවිධත්වය. ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ පින්වත්නි අඳුනාගත්ත ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි මහණෙනි, ජලයේ හියෙන ඉරක් බඳු උදකලේ කූපම පුද්ගලයා කියලා කෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි එයා යම්කිසි කෙනෙක්
සැරට යම් දෙයක් කියන කොටත්, ඒ වගේම තදින් කියන කොටත්, අමනාපයෙන් කියන කොටත්, ඒක ගණන් නොගෙන කවුරුත් එක්කත් හිතවත් වෙලා පෑහිලා සැසඳිලා යනවා. එයා සතුටටපත් වෙනවා. ආන් ඒ පුද්ගලයා හරියට දියෙහි ඇඳ ඉරක් වගේ කියනවා. දැන් වතුරට පොල්ලකින් හරි යම් දෙයකින් ගැහුවොත් ඒ ඉරක් හැදෙනවා. ඒක ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. වහාම මැකිලා යනවා. බොහෝ කල් පවතින්නේ. ආන් ඒ වගේම තමයි කියනවා පින්වත් මහණෙනි. යම් පුද්ගලෙක් තදින් කියන කොටත්, සැරෙන් කියන කොටත්, අමනාපෙන් කියන කොටත්, ඒ ගණන් නොගෙන කවුරු සමගත් හිතවත්ව පෑහිලා සැසඳිලා සතුටින් වාසය කරනවා. ආන් ඒ කෙනා ජලයෙහි ඇඳි ඉරක් බඳු උදකලේ කූපම පුද්ගලයා කියනවා. එතකොට බලන්න මේ පුද්ගල විවිධත්වය බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට අඳුනගෙන අපිට කියලා දුන්න හැටි. එතකොට එහෙනම් එතනින් භයානකම බරපතලම හානිය වෙන්නේ කාටද? ගලේ කෙටු ඉරක් වගේ. එයාගේ ඒ ක්‍රෝධය නිතර තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු කෙනා දන්නවා කොහොමද මේ තරහ හටගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිඝ නිමිත්තක් තියෙනවා. අමනාපයේ ඇතිවෙන කරුණක් තියෙනවා. ආන් ඒ කයෝනිසෝ මනසිකාරයෙන් සිහි කරද්දී උපන් අමනාපය වැඩි වෙලා යනවා. ආය අමනාපකම් හිතේ හටගන්නවා. එතකොට ආන් ඒක තේරුම් ගත්ත කෙනා තමන්ගේ චිත්ත ස්වභාවය තේරුම් ගත්ත නම් මට මං කිපෙන ස්වභාවයෙන් යුක්තයි. මේක මට යහපත පිණිස පවතින්නේ නැහැ කියලා එයා ඒකෙන් නිදහස් වෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ පුද්ගලයාගේ විවිධත්වය හිතේ තියෙන ස්වභාවය කියලා දීම පුදුම සහගතයි. උන්වහන්සේට එක අවස්ථාවක එක භික්ෂුවක් කියනවා, ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, දැන් දේවදත් අමනාප වෙච්ච වෙලාවේ කිව්වා පින්වත් ආනන්දයන් වහන්ස, භාගතුන් වහන්සේ එක්ක මේ දේවදත්ත වෛර බැඳගත්තේ, භාගතුන් වහන්සේ දේශනා කළානේ මේ දේවදත්ත කල්පයක් පැහැිනවා, නිරේ යනවා, අපායේ යනවා, ආයේ පිළියම් නැහැ කියලා. ආන් ඒක නිසයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශය කළේ දේවදත්තගේ හිතගෙන දැකලාද කියලා ඇහුවා. දේවදත්ත හොඳට අඳුනගෙනද එහෙම කිව්වේ කිව්වා. ඒක නිසයි දේවදත්ත අමනාපුනේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ සිද්ධිය කිව්වා. කීපෙලාවේ ආනන්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ආනන්ද, දේවදත්තයන් ගැන තරම් තථාගතයන් වහන්සේගේ සිතින් වෙන කෙනෙක් ගැන මේ තරම් සොයලා බැලුවේ නැහැ කියනවා. දේවදත්ත ගැන විමසිලිමත් වෙච්ච හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුසල් මාත්‍රයක්වත් තියෙයිද කියලා. ඒක හරියට අසූචි වලකට වැටිච්ච පුද්ගලයෙක් ගිලෙමින් ආය උඩට මතුවෙමින් ඉන්නකොට ඒ අසුචි වලවටේ කැරකෙන ඇස් තියෙන අනුකම්පා සහිත පුද්ගලයෙක් මේ පුද්ගලයාගේ ගිලෙන පුද්ගලයාගේ කෙස් ගහක් හරි තියෙනවද උඩින් ඇදලා ගන්න කියලා අර අසූචි වල වටේ කැරකි කැරකි බලනවා වගේ කිව්වා. දේවදත්තයන්ගේ සිත ගැනත් සොයලා බැලුවේ. නමුත් දේවදත්තගේ කුසල් මාත්‍රයක් නැති වුණාට පස්සේ තමයි කිව්වා ඒකාන්තයෙන්ම නිරය යනවා, කල්පයක් පැහැිනවා, පිළියම් නැහැ කියලා දේශනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තථාගතයන් වහන්සේ ඒ විදිහට මේ සත්වයාගේ ස්වභාවය මනාකොට අවබෝධ කරගෙන තියෙන්නේ. ඒක නිසා තථාගතයන් වහන්සේට ඒ පිළිබඳව සැකයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒක නිසා පින්වත්නි, දැන් මේ විදිහට ක්‍රෝධය කියන එක, තරහ කියන එක අපිට විශාල හානියක් සිදු කරනවා. එතකොට ඒක අඳුනගන්නේ කොහොමද? අඳුනගන්නේ ධර්මයේ තුලින්මයි. භාගතුන් වහන්සේ දේශනා කරනවා, මහන්නේ සමහර ධර්මතා තියෙනවා කයින් දුරු කළ යුතුයි. ඒක වචනයෙන් දුරු කරන්න බෑ. කයින්ම දුරු කරන්න ඕනේ. වචනයෙන් දුරු කරන්න බෑ. අපි ගත්තොත් දැන් සත්තු මරණ එක, සොරකම් කරන එක, වැරදි කාම සේවනයේ යෙදෙන එක කයින්ම දුරු කරන්න ඕනේ මිසක් වචනයෙන් දුරු කරන්න බෑ. ඒක එක ධර්මතාවයක්. ඊළඟට දේශනා කරනවා ඒ වගේම තමයි සමහර අත්තිවික්කවේ ධම්මා වාචාය පහතබ්බා නෝ කායේන. වචනීම ප්‍රහාණය කර යුතු අකුසල් තියෙනවා. ඒක කයින් කරන්න බෑ. ඒ තමයි බොරු කීමෙන් වැළකීම, සොර ඊළඟට කේලාම් කීම, පරුස වචන,
හිස් වචන කතා කිරීම වචනයෙන් බැහැර කරනවා මිසක් කයින් කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තියෙනවා අති භික්ඛවේ ධම්මා නෝ කායේන පහතබ්බා නෝ වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. සමහර ධර්මතා තියෙනවා කයින් දුරු කරන්නත් බැරි වචනයෙන් දුරු කරන්නත් බැරි ප්‍රඥාවෙන් දැක දැක දුරු කර යුතු දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ අන්නේ කිදි දේශනා කරනවා මේ ලෝභය කියලා කියන්නේ කයින් දුරු කරන්නත් බැරි වචනයෙන් දුරු කරන්නත් බැරි ප්‍රඥාවෙන් දැක දැක නුවණින් විමස විමස බැහැර කර යුතු දෙයක්. ඊගාවට ద్వේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ඊර්ෂ්‍යාව, එකට එක පලි ගැනීම, දැඩිකම, මාන්නේ මෙන්න මේවා කයිනුත් බැරි වචනයෙන්ුත් බැරි ප්‍රඥාවෙන් දැක දැක දුරු කර යුතු ධර්මය. දැන් බලන්න එහෙනම් ඒවා අයිති මානසික ස්වභාවයන්ට. ආන් ඒවා කයින් දුරු කරන්න බෑ, වචනයෙන් දුරු කරන්න බෑ. ආන් ඒ වගේ ක්‍රෝධය කියන එකත් එහෙනම් ප්‍රඥාවෙන් දැක දැක දුරු කළ යුතුයි. එතකොට ක්‍රෝධය කියන එක හටගන්නේ තරහක් ඇතිවෙච්ච ගමම්ම අර පටිග නිමිත් අයෝනිසෝ මනසිකාරයෙන් සිහි කළාට පස්සේ නූපන් ද්වේෂය උපදිනවා, උපන් දේශය වැඩි වෙවි යනවා. එතකොට ඔහු තුල ක්‍රෝධය හටගන්නවා. ඒ ක්‍රෝධය හට ගැනීමත් එක්ක පටිගා නුසය ක්‍රියාත්මක වෙලා ඔහු පරුස්ස කියන ගණනයට වැටෙනවා, නපුරුයි කියන ගණයට වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය යහපු කෙනා ඊට පස්සේ එහෙනම් තේරුම් ගන්නවා මේක මට යහපත පිණිස පවතින්නේ නැහැ. මේ ක්‍රෝධ කර කර වාසය කිරීම මට යහපත පිණිස පවතින්නේ නැහැ. අනිත් අයට යහපත පිණිස පවතින්නෙත් නැහැ. අපි දෙපිරිසටම යහපත පිණිස පවතින්නෙත් නැහැ. මේ දුක පැත්තට ඇදලා දාන එකක්, මගේ ප්‍රඥාව දුර්වල කරන එකක්, මම නිවනින් ඈත් කරන එකක් කියලා විමස විමස බල බල විමස විමස බල බල ඒ ක්‍රෝධය දුරු කරන්න ඕනේ. එතකොට දැන් අපි කතා කරමින් හිටියේ මේ පුද්ගලයෝ තුන්දෙනා ගැනනේ. එතකොට ඒ පුද්ගලයන් තුන්දෙනාගෙන් ගලේ කෙටු ඉරක් වගේ ක්‍රෝධය හිත තුල තියෙන කෙනා, ඊළඟට පොළවේ ඇඳි ඉරක් වගේ ක්‍රෝධය හිත තුල තියෙන කෙනා විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මේ ක්‍රෝධය කියන දේ මට යහපත පිණිස පවතින්නේ නැහැ. අනිත් අයට යහපත පිණිස පවතින්නේ නැහැ. අපි දෙපිරිසටම යහපත පිණිස පවතින්නේ නැහැ. මේක දුක පිණිස පවතින්නේ. මගේ ප්‍රඥාව නැති කරලා දානවා, නිවනින් ඈත් කරනවා කියලා කල්පනා කරමින් තමා දෙසට යොමු වී බලන්න. මේ ක්‍රෝධය හරියට විස මුල් තියෙන ඉතාම ලස්සනට මිහිරට අග තියෙන ගහක් වගේ කියනවා. ලස්සනට අතු ඉති විහිදිලා ලස්සනට හැදිලා තියෙන ගහක්. හැබැයි විස මුල් තියෙන්නේ. ආගේ වගේ ක්‍රෝධය කුද්දෝ අත්තං නජානාති. ක්‍රෝධයෙන් යටවෙච්ච කෙනා අර්ථය දන්නේ නැහැ. කුද්දෝ අත්තං නපස්සති. ක්‍රෝධයෙන් යටවෙච්ච සිත් තියෙන කෙනා අර්ථය අඳුනන්නෙත් නැහැ. අන්දන්තමං සදා හෝති යං කෝදෝ සහතෝ නර. ඒ වෙලාවට ඔහු හැසිරෙන්නේ හරියට අන්ධයෙක් වගේ. ක්‍රෝධයෙන් යට වුණාට පස්සේ යහපත අඳුනා ගන්න ඔහු දක්ෂ වෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒක තමයි පින්වත්නි අකුසලයේ ස්වභාවය. ඒක නිසා දැන් ක්‍රෝධ කිරීම ජීවිතය තුළ ඇති වෙන්නේ මිනිස්සු එක්ක සමග. අපිට සමහර විට මිනිස්සුන්ගෙන් එක එක විදිහට වචන අහන්න ලැබෙනවා. ඒ වචන අහන්න ලැබෙන අවස්ථාවන් වල ක්‍රෝධ කරන ස්වභාවයේ තියෙන කෙනාට චූටි වචනයක් ඇති කිපිලා යන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනි තමාගේ හිත රැකගන්න උනන්දු වෙන කෙනා මේක මට යහපත පිණිස පවතින්නේ නැහැ. අනිත් අයට යහපත පිණිස පවතින්නේ නැහැ. අපි දෙපිරිසටම යහපත පිණිස පවතින්නේ දුක පැත්තට ඇදලා දානවා. මට ප්‍රඥාවේ යම් දෙයක් කරගත යුතු වෙනවද ඒ කරගන්න ලැබෙන්නේ නැහැ කියලා කල්පනා කරන්න ඕනි. එහෙම නැත්තම් දුගති ලෝකයට යන මාර්ගයේ කැපෙනවා, පාර හැදෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ගලේ කිටු ඉරක් වගේ ක්‍රෝධය තිබිච්ච කෙනෙක් තමයි කොසල් රජුරුවන්ගේ විදුඩබ කියන
රාජකුමාරයා. එතකොට මේ විදුඩබ කිපෙන ස්වභාවයෙන් යුක්තව හිටියේ. යම්කිසි සිද්ධියකදී තමන් තේරුම් ගත්තා 16කගේ කුසින් උපන්න කෙනෙක් රාජකුමාරයෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ වෙලාවේ ඔහු ගොඩාක් කේන්ති ගත්තා. ඇයි මට මෙහෙම වුණේ කියලා. ඉතින් ඒකට පලිගන්න අදහස් කළේ ශාක්‍ය වංශිකයන්ගේ. ශාක්‍ය වංශික කුමාරිකාවක් තමයි මහානාම ශාක්‍යයට දාව උපන්න වාසභකත්තියා කියන්නේ. එතකොට ඇයි තාම රූප සම්පන්න කෙනෙක්. එතකොට ඒ වාසභකත්තියා කොසල් රජුරුව තමන්ගේ අගමහිසී බවට පත් කරගත්තා. නමුත් දාසි පරම්පරාවෙන් හිමිකාරත්වයක් තියෙන කෙනෙක්. ඉතින් ඒක කොහොම හරි මේ විදුඩබට ආරංචි වුණා. දැනගන්න ලැබුණා. එතකොට ඔහු කල්පනා කළා, එහෙනම් මම දාසියකගේ පුතෙක්. මම මේ සියලු දෙනාම විනාශ කරනවා. ඔන්න දැන් තමාගේ අර්ථය තේරෙන්නේ නැහැ. අනුන්ගේ යහපත තේරෙන්නේ නැහැ. ඉතින් විදුඩබගේ හිතේ කැකෑරෙමින් තිබ්බේ, මං කොහොම හරි මේ ශාක්‍ය වංශය නැති කරනවා, මට දාසී පුතා කියලා කියනවා කියලා. ඉතින් ඒක අවස්ථාවක තමන් රජකමට පත් වුණාට පස්සේ යනවා ශාක්‍ය සංහාරය පිණිස. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා ගිහිල්ලා තමගේ ඥාති පරම්පරාව විනාශ කරනවා කියලා. උන්වහන්සේ යම් රුක් සෙවණක වැඩ ඉන්නවා විදුඩබ යන පාරේ. ඊට පස්සේ නැවතිලා කතා කළා භාග්‍යතුන් වහන්සේක, ඇයි මේ හෙවණක් නැති අතුවිති නැති රශ්නේ තියෙන මේ ගස් සෙවණ ඉන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, කුමාරය මාගේ ඥාතීන්ට හානියක් වෙන වෙලාවේ මං කොහොමද සුවසේ වාසය කරන්නේ. ඉතින් දැනගත්තා භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ දන්නවා කියලා. ආපහු හැරිලා ගියා. දෙවෙනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේ වැළැක්වුවා. නමුත් තුන්වෙනි වතාවේ ඔහුගේ ක්‍රෝධය හරියට කිපුණු නාගයෙක් වගේ සම්පූර්ණයෙන්ම කොසල් ජනපදේ, මේ ශාක්‍ය ජනපදයට ගිහිල්ලා ශාක්‍යයන් සමූල ඝාතනය කළා. ක්‍රෝධයෙන් සිදුවෙච්ච දේ පලිගැනීමෙන් අවසන් වෙන්නේ, ක්‍රෝධයෙන් වෙලිච්ච සිත් ඇති කෙනා. ඉතින් ඊට පස්සේ කොහොම හරි දැන් ඔන්න ශාක්‍යයන්ගේ ඒ සියලු දෙනා නැත්තට නැති කරලා සතුටින් එයා එනවා. ඇවිල්ලා අචිරවතී ගඟ ළඟ නැවතුණා. නැවතිලා එයින් පැම්පහසු වෙලා ගොඩ නිදාගත්තා ගං තීරේ. ඊට පස්සේ මේ අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ක්‍රියා නිසා ඔහුට දිට්ඨ ධම්ම වේදනීය මේ විපාක දුන්නා. අචිරවතී ගංගාව පිටාර ගැලුවා. අර ගංගෙවුරේ සිටපු සියලු දෙනාම විදුඩබ කුමාරයාත් සමග ගංගාවට ගහගෙන ගිහිල්ලා මහසාගරයෙන් තමයි නැවතුනේ. ඉතින් බලන්න, එතකොට ක්‍රෝධය කියන එක තමාටත් යහපත පිණිස පැවතුනේ නැහැ, අනිත් අයටත් යහපත පිණිස පැවතුනේ නැහැ. ඒක නිසා අපි නිරන්තරයෙන් ධර්මයට ආසා කරන පිරිසක් හැටියට කල්පනා කරන්න ඕනේ, මේ ක්‍රෝධය දුරු කරගත යුතු දෙයක්. ඒක සසර පුරුද්දක් හැටියට නැත්තම් යනවා. ඉතින් ඒක නිසා අපිට වචන අහන්න ලැබෙනවා කාලයටත් අකාලයටත්. ඒ වගේම සත්‍ය වචනේනුත් අසත්‍ය වචනේනුත් කතා අහන්න ලැබෙනවා. ඊගඟට මොලොක් වචනේනුත් පරුස විදිහටත් වචනේනුත් අහන්න ලැබෙනවා. ඒ වගේම යහපත ඇති කරන වචනත් අයහපත ඇති කරන වචනත් අහන්න ලැබෙනවා. ඒ වගේම මෙත්සිතින් යුතු වචනත් ද්වේෂ සහගත වචනත් අහන්න ලැබෙනවා. මෙන්න මේ වෙලාවක මේ අවස්ථාවේ මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැ කියලා හිතන්ට දක්ෂ වෙනවනම්, මම පාපී වචන කියන්නේ නැහැ, හිතානුකම්පීව ද්වේෂයෙන් තොරව මෙත්සිතින් ඉන්නවා කියලා සිහිකරන්න දක්ෂ නම් ආඥාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ හිතේ ඇතිවෙච්ච මේ තරහ, පටිගය, ක්‍රෝධය දුරු කරගන්න. එහෙම නැත්තම් ඒක ඔහුට දුක් විපාක උදා කරලා දෙන අවස්ථාව කොයි මොහොතද කියලා දන්නේ නැහැ. ඒක නිසා පින්වත්නි, අපි හැම වෙලාවෙම යහපත් වචන මහන්ඩ බලාපොරොත්තුවෙන් හිටියත්, මෘදු වචන මහන්ඩ බලාපොරොත්තුවෙන් හිටියත්, ප්‍රිය වචන මහන්ඩ බලාපොරොත්තුවෙන් හිටියත්, සුදුසු කාලයේදී විතරක් වචන අහන්ඩ බලාපොරොත්තුවෙන් හිටියත්, මුදුමලොක් වචන අහන්ඩ බලාපොරොත්තුවෙන් හිටියත් ඒ ලැබෙන්නේ නැහැ. සමහර විට පරුස වචන සැර පරුස විදිහට වචන අහන්ඩ ලැබෙද්දි
අසත්‍යයෙන් චෝදනා ලැබිද්දි, ඊළඟට මුදුමලොක් නොව රළු පරුස වචන අහන්න ලැබිද්දි, ඊගාවට යහපත ඇති කරන නොවන අයහපත ඇති කරන වචන අහන්න ලැබිද්දි ක්‍රෝධ කරමින් වාසය කළොත් ඒ කිනාට කවදාකවත් මේ සසරින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. නැවත නැවත සසර දුකට වැටෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ආකාරයට ක්‍රෝධය පාලනය කිරීමට නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම උපයෝගී කරගන්න ඕනේ. මෙත්සිත පුරුදු කරගන්න ඕනේ. දැන් මෙත්සිතේ ආනිසංස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ, ඒ කිනාට මිනිස්සෙන් ප්‍රිය වෙනවා. දෙවියන් ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන් ප්‍රිය වෙනවා. දෙවියන් රකින්නවා. ඉතින් මේ විදිහට තමන්ගේ ගුණධර්මය විසින් තමන්ව ආරක්ෂා කරනවා. ඒක නිසා මේ අකුසල ධර්මයන් හැම වෙලාවෙම සසර ගමන දික් කරන දෙයක් බවට පත් වෙනවා. ක්‍රෝධය එක දෙයක් වගේම ක්‍රෝධයත් එක්ක ද්වේෂය, පලිගැනීම, ඉරිසියාව එකට එක කිරීම, මේ සියලු අකුසල් දහම් ඇති වෙද්දී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු ආකාරයට සිහි කරනවා නම් මම තරහ සිතක් ඇති කරගන්නේ නැහැ, මම හිතානුකම්පේව මෙත් සිතින් වාසය කරනවා කියලා යහපත හදාගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ රාගය දුරු කරපු කෙනෙක්, ද්වේෂය දුරු කරපු කෙනෙක්, මෝහය දුරු කරපු කෙනෙක්, සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා තමාගේ ඒ සසර පුරුදු දුරු කරගන්න වෙහෙසෙනවා මිසක් නිතර නිතර ඒට ප්‍රතිචාර දක්වන්න ගියොත් නැවත නැවත අපි දුකට වැටෙනවා. ඉතින් ක්‍රෝධයෙන් වෙලිච්ච සිත් ඇති කෙනා ඒ මොහොතේ මරණයටපත් වුනොත් නිරේ ගිහිල්ලා උපදිනවා. තිරිසං ලෝකෙ ගිහිල්ලා උපදිනවා. පෙරේත ලෝකෙ උපදිනවා. ඊළඟට සතර අපායෙ ගිහිල්ලා උපදිනවා. දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා එක කාන්තාවක්, තමන්ගේ ස්වාමියාට ඒ කාන්තාවත් තවත් බිරිඳකුත් හිටියා. එතකොට ඒ දෙවෙනි බිරිඳට ක්‍රෝධ කළා, වෛර කළා. තමන්ගේ දේපල දෙකට බෙදී තමන්ට නැතිවේ සියලු දේ දෙවෙනි බිරිඳට අයිති වෙයි කියන බයෙන් හිටියා. ඒක නිසා හැම වෙලාවෙම ඒ අනිත් දෙවෙනි බිරිඳට හිංසා පීඩා කළා. නපුරු වචන කිව්වා, දොස් කිව්වා. ඊට පස්සේ ඇය සතු වටිනා වස්තුව සැඟෙව්වා අසුචි වලවල් වල දැක. ඉතින් මේ විදිහට බොහෝ පව් රැස් කරගෙන ගිහිල්ලා ඉපදුනා පෙරේත ලෝකේ. පෙරේත ලෝකේ ඉපදුනාට පස්සේ ක්‍රෝධයෙන් ඒ වෙලිච්ච සිතින් ඉපදිච්ච ප්‍රීතිය නිර්වස්ත්‍රව හිටියේ. ඇගේ නූල් පටක් නැතුව නහරවැල් පෑදිලා, ඊළඟට කෙට්ටු සිරුරක් ඇතුව කළු පාටින් විරූපීව දුගඳ හමමින් වාසය කළා. ඒ ජීවිතයේ ඊට පස්සේ ගොඩාක් දුක් විඳා. නමුත් අන්තිමට උපකාරය පිණිස හොයාගෙන ආවෙත් ඒ මනුස්ස ජීවිතේ තමන්ගේ ස්වාමියාගේ දෙවෙනි බිරිඳ වෙලා හිටපු කෙනා. ඇය ක්‍රෝධ කළේ නැහැ. දැන් මනුස්ස ජීවිතයේ ඉදදී හොඳටම දැක්කා තමන්ට හතුරුකම් කරනවා, නපුරුකම් කරනවා. එක අවස්ථාවක පස් වලින් දමලා ගැහුවා. එක අවස්ථාවක ඇය උත්සවයකට අඳින්න සූදානමින් සකස් කරලා තිබිච්ච මල් මාලා ඊගාවට ඇඳුම් අසුචි වලට දැම්මා. ඊගාවට ඇයි නිදාගන්න ඇඳේ කහඹිලි ඇට ඇතුරුවා. ඉතින් මේ විදිහට හිංසා පීඩා කරද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආසා කරපු ඒ කාන්තාව ඒට ප්‍රතිචාර දැක්ුවේ නැහැ. හැම වෙලාවෙම කිවි ඔය වගේ පව් කරන්න එපා. පව් කරපු අය දුගතියේ ගිහිල්ලා උපදී. ඔබට දුක් විඳින්න වෙයි කියලා. නමුත් ඇය ක්‍රෝධයෙන් වෙලී ගිය සිතින් ඒ කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. අන්තිමට දුගති ලෝකේ ගිහිල්ලා ඉපදුනාට පස්සේ පිහිට හොයාගෙන ආවෙත් අර මෛත්‍රියෙන් කරුණාවෙන් හිටපු කෙනා. ඒක නිසා ගුණේ තමයි හැම මොහොතකම අපිව ආරක්ෂා කරන්නේ. ගුණවත් ජීවිතේ තමයි අපිට රැකවරණේ හදලා දෙන්නේ. තේ ගුණවත්කම උපදව ගන්නට නම් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අවබෝධය ජීවිතයට අදාහ ගන්න ඕනේ. ඒ ජීවිතයට අදාහගත් ධර්මය නිතර නිතර පුරුදු කරන්න ඕනේ. තමාගේ සිත දෙසට යොමු වෙලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමා තමාට පිහිට කරගන්න කියලා. අත්තාහි අත්තනෝ නාතෝ, තමා තමාට පිහිට කරගන්න. කොහි නාතෝ පරෝසිය, තව කෙනෙක් කොහොමද තව කෙනෙක්ට පිහිට වෙන්නේ? ඒ නිසා
ඒ තමාව පිහිට කරගන්න කෙනා ධර්මය පිහිට කරගන්න දක්ෂ වෙනවා. ඉතින් මේවා තමයි ධර්මයන්, ධර්මතාවයන් ලෝකේ තියෙන. ඒතර ක්‍රෝධය දුරු කරගින් වාසය කරන කෙනාට මෛත්‍රිය පුරුදු කරන්න පුළුවන්. ඊර්ෂ්‍යා නැති සිත පුරුදු කරන්න පුළුවන්. ඊට පස්සේ එකට එක නොකරන ගුණය පුරුදු කරගන්න පුළුවන්. ආන් ඒවා ජීවිතේ පුරුදු කරගන්නේ ප්‍රඥාවෙන් දැක දැක, නුවණින් විමස විමස. එහෙම නැත්තම් මේ මනුස්ස ජීවිතෙත් අහිමි වෙලා සතර අපායට වැටුණාට පස්සේ නැවත පසුතැවෙන ජීවිතයක් තමයි උදා වෙන්නේ. ඒක නිසා අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ පිහිට අපේ ජීවිතයට සලසගන්න දක්ෂ වෙන්න ඕනි. ඒ ධර්මයේ ජීවිතයට ගලපගන්න දක්ෂ වෙන්න ඕනි. ශ්‍රාවක සංඝයා ගැන සිහි කරන්න ඕනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ මේ සියලු අකුසල ධර්මයන් දුරු කරලා විරාගී සිතින්, නොඇලුණු සිතින්, කෙලෙස් රහිත සිතින් වාසය කළා. උන්වහන්සේලාගේ සරණ අපේ ජීවිතයට ආශිර්වාදයක් කියලා නිතර නිතර සිහි කරමින්, තුනුරුවන් සරණ සිහි කරන කෙනාට ඒ අකුසල ධර්මයන් දුරු කරන්න පදනම සකස් වෙනවා. එහෙම නැත්නම් එකට එක කිරීම වගේ ලාමක අකුසල ධර්මයන් ජීවිතය තුළ පුරුදු කරගෙන නැවත නැවත සසර දුකට වැටෙන ජීවිතයේ උරුම කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබපු අපිට ඊටත් වඩා කලාතුරකින් ලැබිච්ච මේ බුද්ධ ශාසනය තුළ යහපත හදාගත්තේ නැත්නම් ඒක තමයි සැබෑම පරාජය බවට පත් වෙන්නේ. ඉතින් ඒ සැබෑම පරාජය ලැබිච්ච කෙනා යන්නේ කොහෙද? එක්කෝ දුක් නිරයේ, එක්කෝ තිරිසන් අපායේ, එක්කෝ ප්‍රේත ලෝකේ, එක්කෝ අසුර ලෝකේ. ඉතින් සතර අපායේ කියන්නේ පුරුදු ගමනක්. ඒ සතර අපායේ යන පුරුදු ගමන මේ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන නිදහස් චින්තනයෙන් ධාර්මික ජීවිත ගත කරමින් තමාව රැක ගැනීමේ වගකීම තමා සතු දෙයක්. ඒක නිසා අද දවසේ ඔබ හැම දිනාට ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ අනන්ත අවබෝධය ජීවිතයට ගලප ගන්නට, මේ ධර්මයෙන්ම පුරුදු කර ගන්නට සියලු ආරක්ෂා රැකවරණ සැදෙත්වා. හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත්වීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ සම්පසාදනී සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්ව දරූ පිංගතුන් බලාපොරොත්තුන ආකාරයට අපි පින් අනුමෝදන් කරමු. පළමුවෙන්ම ඔබ තෙරුවන් සරණ ගිහිල්ලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් රැස් කළා. මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සක්ති විදානෝ ප්‍රධාන අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලු දෙවිය මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දිවිරාජයා ප්‍රධාන මේ ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිය අනුමෝදන් වෙත්වා. ඔබගේ යහපත හිතසුව කැමැති යම්තාක් දෙවිවරු සිටි දේ සියලු දෙවිය අනුමෝදන් වී දිව්‍ය සැපයෙන් සැපයට පත්වෙත්වා. පිනින් සතුටු වන දෙවිවරුන්ගේ දෙහැමි ආරක්ෂා රැකවරණ නිරන්තරයෙන් ඔබ හැම දෙනාගේ ජීවිතවලට සලසා දෙත්වා. දෙවියන්ට දුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් 2024 අගෝස්තු මස 8 දින, එනම් මීට වසර 10කට පෙර මිය පරලොව ගිය ජීයේ චම්මිෂ්‍යාමාලා ප්‍රියන්ත පෙරේරා මෙනවියට අනුමෝදන් වෙත්වා. ඒ මෙනවියගේ පරලොව ජීවිත සුවපත්විත්වා, සැපවත්විත්වා, සැපයෙන් සැපයට පත්විත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම මව්පිය දෙපාර්ශ්වයේම මේ පරලොව ගිය දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලොව ජීවිත සුවපත්විත්වා, සැපවත්විත්වා, සැපයෙන් සැපයට පත්විත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. විශ්‍රාමලත් ගුරු පින්වත් ජී ඒ ඒ පෙරේරා මහතාට, ඒ වගේම විශ්‍රාමලත් ගුරු එම් එස් ද සිල් අල්විස් මෑණියන් ඇතුළු ඒ පවුලේ දරුදරියන් සියලු දෙනාටමත්
සුජීවත්ව සිටින දෙමව්පියන්ට, දූදරුවන්ට, ලේලිවරුන්ට, බෑනාට, මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. උදව් උපකාර කළ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. කරගෙන යන රැකිරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සුවසේ කරගෙන යන්නට සියලු රැකවරණ ආශිර්වාද සැදෙත්වා. ඒ හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත්වීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. ගෞතම බුදුසසුන තුළ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන මහමෙවුනා අසපුවාසී සියලුම ස්වාමින් වහන්සේලාට, රටලෝක වාසී ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලුම ස්වාමින් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබෙත්වා. ගෞතම බුදුසසුන තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. ඒ වගේම රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් හැම දිනාටමත් මේ පින් එකලෙස අනුමෝදන් වෙත්වා. හැම දිනාටමත් උතුම් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. ඒ සියලු දිනාටමත් බොහෝ පින් රැස් කරගෙන ගෞතම බුදුසසුන තුළ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකෙන් නිදහස් වීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.